සමන්තා චක්කවාලේසු අත්‍රගචන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සගමොක්හදං ධම්ම සවනකාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස චත්තාරෝමි භිග්හවිපුග්ගල සන්තු සංවිජ්්‍යමානලූකස්මින් කතමි චත්තාරු නී වත්තහිතාය පටිපන්නු නො පරහිතාය පරහිතාය පටිපන්නු නො අත්තහිතාය අත්තහිතාය පටිපන්නු, පරහිතා අත්තහිතාච පටිපන්නු පරහිතාය චාතිතිී ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්න දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න බෞද්ධයාරූ පවාහිනියඔස්සේ පටිගතකොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරා බන අහන්නට කැමැත්තිෙන් පසුවන ලංකාවාස ලෝකවාසී හැම දෙනාටම ධර්මශ්‍රවනයට අවකාශ්‍ය සලසාදමින් වටිනා ධර්ම දානමය පින් කමක් සිදු කරනු ලබන්නේ. බොර්ලස්කමුවේ පදිංචි මාලනී අධිකාරීඒ වගේම කස්තුරි මේනක ප්‍රියදර්ශන ලලනීේපී පොඩි රත්න Kඇ උක්කු බණ්ඩාර K පුංචි බණ්ඩාර කියන පින්වතුන් හැම දෙනාම ඒකරාශි වෙලා. වටිනා බලාපොරොත්තු සත්පුරුෂ අරමුණු කෙහිපයක් පෙරදරිකරගෙනයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. එමානිස් අධිකාරි DM රණසිංහ මව්පියන් සහ වික්‍රමසිංහ අධිකාරි සොහො යුරා යන අයට පින් අනමෝදන් කිරීමම් පිසත් සේන හරිෂ්චන්ද්‍ර සේපාල ගජවීර, රූප සිරිගජ වීර, පවුලේ මියගිය අයට පින් අනමෝදන් කිරීමත් කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. එතික්කම ගෞතම් චමෝත් ටයිනි ආශායන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථ කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා කරන ගමනේ නවල්ස් රෝහලේ ලදරු දැඩි සත්කාරයකගේ වෛද්‍යවරු ඇතුළු සියලුම කාරිමන්ඩලයේ පෙන්වතුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කියන උදාර බලාපොරොත්තු පෙරදැරි කරගෙනයි. අද මිපින් හම එන් මේ පින්නතුන් සිද්ධ කරන්නේ. තින් දායකත්වී උසුලා කටයුතු කරන පින්නතුන් හැම දෙනාගෙම ඒ සිත්තැගි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ඨවේවාගේල අපි පළමුුවෙන්ම ප්‍රාර්ථනා කරනෝම්. මේ වෙලාවී ධරම දේශනාව සඳහා, පින්න තුන්ට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයහි සඳහන් වෙන පුද්ගලයෝ හතර දෙනෙක් ගැන කියවෙන වටිනා සූත්‍රදේශනාව මේ සූත්‍රදේශනාව නම චවාලාත සූත්‍රය පවාලාත කියල කියන්නේ කියන වචනී තේරුම තමයි සොහුන් බිමෙහි දමන ලද ගිනි පෙළෙල්. සොහොන් බිමක ගිනි පෙළෙල් ලක් තියෙනවා එහෙම නැත්තං ලී දන්්ඩක් තියෙනවා ඒ ලීදන්්ඩි දෙපැත්වීම ගිනි ඇවිලමින් පවතයන්නේ. මැද අසුචි තැවරිලා තියෙනු. දකට මේ ගිනි ද්ඩ ගිනිගෙන දැවෙන ගිනි ඇවිලී තිබෙන මේ ලී දන්්ඩ අල්ලන්න බෑ කොන් දෙකින් අල්ලන්න බෑ ගිනි නිසා මැදින් අල්ලන්න බෑ අසු්චි නිසා. ඒ නිසා මේක ගමී මිනිස්සුන්ට අරගෙන යන්නත් අරගෙන යන්න නඟල්ලන්න පැයි. ඒවගේම වෙනත් කාරයකට යොදවන්න කැලේ වනත් වෙනත් කාරයකට යොදවන්නත් බෑ මොකද හේතු බි කල්ලන්න බැරි නිසා. ඒ එහේමම පිච්චිල දැවී හලුවී යනවා ප්‍රයෝජනයක් ගත නොහැකි විදිහට. මෙන්නමී දෙකොන්න ගිනිගත්ත මැද අසුචි තැවරුණ සොහොන් බිමෙහි තියෙන ගිනි ගත්ත ලී දන්්ඩක් එහෙමනැත්තන් ගිනි පෙළෙල්ලක් උපමාවට අරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවක් නිසා මේ සූත්‍රයට කියන්නේ චවාලාත සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේත වනාරාමේ වැඩ ඉන්නකුට තමයි සූත්‍රදේශනාව සිද්ධ කරලා තිය. මේ සූත්‍රදේශනාවේ සඳහන් වෙන පුද්ගලයෝ වර්ග හතරක්කිම. දැන්ඒ වර්ග හතර දැන තමයි කියන්න දන්නේ නිසා හොඳට මතකතියාගන්නන් බණනිිරුාම හනෝම මොමදකකිව කියලා. එතකට උත්තර දෙන්නත් තෝඩ. මේ සූත්‍රදේශනාවදී බුදුරජාණන් වහන්සේ, අවධාරණය කරනවා මෙහෙම ප්‍රකාශනයක්. චත්තාරූමි භික්්හවී පුද්ගලා සන්තුූ සංවිජ්්‍යමානා ලෝකස්මින්. මහනෙන මේ ලෝකයේ ඉන්නවා පුද්ගලයෝ හතර දෙනේ. කතමී චත්තාාරයේ හතර දෙනා කවුද. ඔන්න පලවෙනි පුද්ගලයා මතකතයා ගන්න. නේ වත්ත හිතාය පටිපන්නෝ නෝ පරහිතාය නේව අත්ත හිතාය අත්ත හිතාය කියන්නේ තමන්ගේ හිතසුව පිණිස කියන එක. නේව කියන්නේ නෑ කියන එකයි. පටිපන් නෝ කියන පිළිපන් කියන එකයි. තමන්ගේ හිතසුව පිස පිළිපන්නේ නැති. එහ පිළිපන්න ෝ කියන්න පවති නෝ කියෙන හිතන්න තමන්ග හිතසුව පිණිස පවතින්නේ නැති විතරක් නෙවේ නෝ පරහිතාය අනුංගි හිත සුව පිණිස පවතින්නේ නැති කෙනෙක් කින. තව විදිකින් තේරුන් ති කිවොත් කොහොමද තමන්ටත් යහපත පිණිස පවතින්නේ නැති අනිත්තායටත් යහපත පිණිස පවතින්නේ නැති අයිත්ම. යහපත කියනකට තවත් තීර වචනයක් දුන්න වැඩකට කියන ගන්න පුලන් ඔන්න නේ දැම් ූම පවිචිකන වචන වැඩකට එතකට කොහොද ගන්න ඇි තමන්ටත් වැඩකට නැති අනුන්ටත් වැඩකර නැති මිනිස්සු ඉ නෝද නැ ඉන්න ඕන තරන් අපේ සමාගය ඒ පලවෙෙනක් කෙනා ඒළඟට පරහිතාය පටිපන්නෝ නො අත්තහිතාය අනුන්ට වැ පිණිස පවති නෑ නිත්තායගේ හිත සුව පිණිස පවතිනෝ. හැබැයි තමන් හිත සුව පිණිස පවතින්නේ නෑ ඒ දෙවැනිියක් කෙන දෙවැනිියක් කෙන අනුන්ග හිත සුව පිණිස පවතිනවා නමු තමන්ග හිත සුව පිණිස පවතින්නේ නෑ. අනුන්ට වැඩ කරන තමන්ට වැඩක් කරගන්න. තුන්වෙෙනක් කෙන මොනවාගේද අත්තහිතාය පටිපන්නනු පරහිතාය තමන්ට වැඩක් කරගන්නවා තමන්ට හිතසුව පිණිස පවතිනවා හැබැයි අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නෑ තමන්ට වැඩක් කරගන්නවා අනිත්තයට වැඩක් කරගන්න ඊළඟට හතරවිනි එකෙනා අත්තහිතායච පටිපන්නෝ අත්තහිතායට පටිපන්නෝච පරහිතායච මන්ටත් වැඩක් කරගන්න අනුන්ටත් වැඩක් කරගන්නවා. ඔන්න දැන් හතරදිනා. පලවිනියක් කියෙන තමන්ටත් වැඩක් කරගන්නේ අනුන්ටත් වැඩක් කරගන්නේ. දෙවනියක්ෙන අනුන්ට වැඩ කරන තමන්ට වැඩ කරගන්න නෑ. තුංගනයක්කෙන තමන්ට වැඩ කරන අනුන්ට වැඩ කරගන්න නෑ. හතරවිනියක්ෙන තමන්ටත් වැඩ කරගන්නවා අනුන්ටත් වැඩ කරගන්නවා. දැම් බලන්න ඔබට හිතෙන්න විදිීයට මේ කියන මිනිස්සු ජාති පුද්ගලයෝ ජාති හතරෙන් නරකම නරක කීවෙනියද. පලවෙෙනයද දෙවනියද තුංගනියද හතරවනියද. පලවෙනයා බොහො හොදයි පලවෙනයා. එතකට මේ කියන පුද්ගලයෝ ජාති හතරෙන් හොඳම හොඳ කීවෙනද හොඳම හොඳ හතර වෙන හොඳයි එතකොට මේ කියන පුද්ගලයෝ ජාතිද අපි ජාති දෙකක් හඳුන ගත්තා හතර දෙනාගෙන් පලවෙනියා නරකම නරකයි හතර වෙනයා හොඳම හොඳයි දැන් කී දෙනක් ඉතිරුද දෙන්නෙක් ඉතුරුයි. ඒ දෙන්න හොඳයිද නරකයිද. ඒ දෙන්න හොඳයිද නරකයිද එක් කෙනෙක් තමන්ට වැඩ කරගන්න අනුන්ට වැඩ කරන්න. අනිත් එක්කෙන අනුන්ට වැඩ කරනෝ තමන්ට වැඩ කරන්න. දැන් ඔය දෙන්න හොඳයිද නරකයිද. ව හොඳයි නරකයි? දෙකම තියනවා නේද හොඳයි නරකයි දෙකම තියනවා එතකොට මෙන්නමී පුද්ගලයෝ ජාති හතර ගැන තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍රේදී අවධාරණය කරන්න දැම් පෙන්වත්න අපි බලන්ඩ ඕන පලවෙනි පුද්ගලයා සම්බන්ධයෙන් නේ වත්ත හිතාය පටිපන්නෝ නූ පරහිතාය තමන්ටත් වැඩක් කරගන්නේ නැති අනිත් අයටත් වැඩක් කරගන්න නැත්තේ කවුද කියල්. විවිධ අර්ධවලින් බුදුහාදුරම මේ අත්ත හිත පරහිත කියන වචනය යොදල තියනවා. අත්තක කියන්නේ තමන් කියන එක හිත කියන්නේ හිත සුව පිණිසප. තමන්ට යහපත දියුණුුව අභිවරු දහ පිණිස පවති නොව මේ යහපත දියුණුව අභිවරු දිහකන එක 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 විදිහයට ගන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට ගන්න පුළුවන් භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් දියුණුව කේනක ගත්තො නේද භෞතික ජයනුවයි අධ්‍යහාත්මික දියනුවයි දැම් භෞතික දියුණු වශයෙන් ගත්තත් සමහාර අයන්න හොඳට පොඩිකාලින්ඳල වෙහසිල මහන්සිව ඉගෙන ගන්නවා එහෙම ඉගෙන කියාගෙන හොඳට රස්සාවල් කරලා හොඳට සල්ලිහම්බ කරලා ගෙවල් දුරුවල් හදාගෙන යානවාහන ලබාගෙන බොහෝම හොඳට පොහෝසත් ජීවිත ගතකරු. එත යා භෞතික වශෙන් දියුණු වෙච්චේක් කෙනෙක්. භෞතික හිතසුව භාවය ලබා ගත්ත කෙනෙ. එතකොට ඒ එක පැත්තක් ඊළඟට... අධ්‍යාත්මික දියුණුව අධ්‍යාත්මික දියුණුව කියල කියන්නම කදද අධ්‍යාපමික දියුණු හදාගන්න කොහෙද හි අධ්‍යාත්මික න හිතේ තියන් දියුණුව හිත දියුණු කරගන්නඩ ඕන් එතකොට කෙනෙකුට ඕන නං හිත දියුණු කරගන්න එයාම කදද කරන්න ඕනි සෙල්ලම හිත දැන් භෞතිකව දියුණු වෙන්න ඕන නං එයා ඉගෙනගන්න ඕනන මොනොහරි නේද. දැ ස්කෝලගෙ හිෙල්ලා හෝඩිය පන්තින්දලා ඉගෙනගෙන එකේ පන්තියට පාසෙලා ඊට පස්සේ දෙකට ගිහිල්ලා තුනට හතරට ගිහිල ශිෂ්‍යවත්තයත්්‍රයලා ඊට පස්සේ සාමාන්‍ය පෙළ ඕලෙවල් කරලා ඊට පසේ උසස් පෙළ කරලා විශ්විද්‍යාල ගෙහිල එම මට මත්තයරු ඒවයි මොවදබයි කරන්නේ. පන්තිීම් පන්ති මොනද මේ කරන්න දෙහා භෞතික දියුණු සඳහාවශ්‍ය කරන ඉගැනීම කරනවා ේද. එතුර භෞතිකව දියුණු වෙන්නත් මකක් කර ඉගෙන ගන්න්ඩෝ. දැ ඔයි භෞතිකව දියුණු ච හැමෝම ස්කෝල ග හිල්ලිගෙන ගත්ත ඇද. එහෙම නෙවෙයි. නේද. තැන් සමහරාය ඉන්නවා අපි හිතමු කෑම හදන්න ඉගෙනගෙන තියනවා නේද. කෑම හදන්න සමහරවෙලාවට ආචීලාගෙන් සීියලාගෙන් අම්මල තාත්තලාගෙන් ඉගෙන ගෙන ඊට පස වෙන වෙනආකාරයට දියනු ච්චයින්න. හැබැයි ස්කෝල ගිහිල්ල ඉගෙන ගත්තේ නැති වනාට ඒ අයත් මොන අම්මකමයකට හරි ඉගෙන ගෙනද නැද්ද. ඉග ගෙන තියන. ඉගෙන ගත නැතයි හටු යන්න බෑ නේද. චිත්‍රාඳන්නත් ඉගෙන ගන්ඩෝනු මූර්ති ශිල්පය එකකේවා අබන්න හදන්න ඉගෙන ගන්්ඩෝඕන නේද කේකිකක් හදන්න හරි ඉගෙන ගණ්ඩෝන. ඒ විතරන්නේ ගස්නගන්න හරි ඉගෙනගන්න නේද ගොච්චර මහා උගත් අයිනොන ආචාරය මහාචාර නේද ආචාර මහාචාර කන්තියන කීදෙනකුට ගස්න ගන්න පුළහන්ඳ කලට නේද ඇයිඒ ඒ අය ඒව ඉගෙනගෙන නෑ ඉගෙන ගත් ඇති නිසා ඒව අවට කරන්න බෑ. අන්න ඒවාගේ කවුරු හරි කෙනෙ අධ්‍යාත්මිකව දියුණු වෙන්න කැමති නං යාම කද කරන්න. එයා අධ්‍යාපමික දියුණු වෙන්නට අවශ්‍ය කරන දේ ඉගන ග්ඩෝ. මනවාද අධ්‍යාමිකව දීුණුවන්නට අවශ්‍ය කරන ද ඒ තමයි ධර්මය නේ. ධර්මය ඉගෙනගන්නේ නැති කෙනාට ධර්ම මාර්ග ගමන් කරන්න බෑ ධර්මය ඉගෙනගන්නේ නැති කෙනට කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න බෑ. ඒ නිසාම කද කරන්ඩෝන පුළුවන් තරන් අධ්‍යාපිකව දියුණු වෙන්න කැමති කෙන ධර්මයේ ගෙන ගණ්ඩෝ. ධර්මයහල ගැන මෙතන වෙන ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින් නිවන් මග පෙන්නලා දේශනා කරපු ධර්මය. නිවනට නැඹුරුවුවෙන ධර්මය ඉගන ගන්ටෝ. ධර්මීගෙන ගන්න කරන්න පුළුවන් වැඩගොඩක් තියනවා ඉස්සර කාල ඉඳල ධර්මීගන ගන්න තිබිච්ච ක්‍රමය තමයි මකදද අහන මොනවහනිකද බනහන එක ේ එතට කවුරු හරි කෙනෙක් හොඳට බණ අහනවා කියල කියන්නේ මකදද එයා අධ්‍යාත්මිකව දියුණු වෙන්න වෑයම් කරන උත්සාහ වත් වෙන ඒ කියන්නේ එයා අත්තහිත භාවයේ පිහිටා කටයුතු කරන කෙනෙ බනාහනවා කියන තවයි දිහකින් කියනවා නමකද තමන්ට වැඩක් කරගන්නෝ අන්න දැන් එහෙනම් ඔබ දෛනික ජීවිතයේ ඔබේ චර්යා රටවානුව කල්පනා කළ බලන්න උදේ නැගිට්ට වෙලාවෙේ ඉඳලා රෑට නිදාගන්නකක් වැඩියෙන් කරන්නේ මොනවද සමහරවෙලාට අම්මල තාත්තලා උදේ නැගිට්ට වෙලා විඳලා නේද දරුවන්ට කෑම හදනවා දරුවන් ඇහැරනවායි කට්ටියගේ මූුණ හෝදනවා දත්මදව නවා ඇදුම් අන්දනවා ස්කෝලි අරගෙන යනවා ටියෂන් අරගෙන යනෝ දරුවන් වෙනුවෙන් අම්මල ඉගන ගන්නෝ දැන් ගොඩක්ය නේද එතකොට ඒ ඔක්කෝම දේවල් කරනවා කෑම බී මහදනවා ෙවල් දරුුවල්ලා ස්පස් කරනවා මහත්තයට සලකනවා ළඟට රෙදි මදිනවා ඒ ඔක්කෝූම දවල් කන මහත්තයත් උදේ ඉන්දල රෑ වෙන කංම් වැඩට ගිහිල්ල මහන්සි වෙල සල්ලි හම්බ කරලා ගොඩක් හම්බ කරනය අනිත්තායට දෙනවා නේද වැඩි හම්බ කරල දෙනගනේ කරන්නේ. එතොට ඒ බැලුවෝන් දවස වැඩිහරියක් කරලා තියෙන්නේ පරහිත ගැන අනිත්තායට වැඩල් නේද එතකොට ඔබ වෙනුවෙන් යමක් කරනවා කියල කියන්නේ මොකක්ද ඔබේ හිත හදාගන්න ඔබ අධ්‍යාත්මිකව දියුණුවන්න කරන කාරයක් එහෙනම් දව සෙපෑ විසි හතරින් ඔබ වෙනුවෙන් කොච්චර වෙලාවක් කැප කරල තියනවාද කියලා ඔබ ඔබෙන්ම හල බලඩු. දෙැන් සමහර වෙලාට කියලා නීමට වෙලාවක් නෑම මේ වැඩහින්ද කියලා අනුන්ගේ වැඩම කරගහගෙන ඔක්කොම කරගෙන ඉන්නවා හැබැයි ඔබ ඔබේ අධ්‍යාත් මේ දියුණු කර ගැනීම සඳහා පැය විසි හතරින් එක පැයක් පැයක් බරිනං අඩුගානෙ පැ බාගයක් පැබාගයක් බරිනං අඩුගාන විනාඩි පහළවා දවසට විනාඩි පහළුවක් බැරිනං අඩුගානෙ විනාඩි පහක් ඔබ වෙනුවෙන් කැප කරනවාද කියනෙක ඔබ මහන්පු. එහෙම කැපකිරීම් කරනෙක් ෙනාම කද කරන්නේ. අන්න ඒ ලබිච්ච පැෑ තුළතෙදී කොහෝම හරි බනක්ක හන් පුරදුලු. දැ මම දන්නවා පිට රටවල් වල ඉන්නයි මට කතා කරලම කියනෝ විශේෂයෙන්ම එංගලන්තය, එරිකාව ඔස්ට්‍රේලියයා වගේ රටවල්වල ඉන්න උගත් වැ දොස්තර මහතුරු ඕනලා වෙනත් වෙනත් විශයහි ප්‍රවීහිණයෝ මට කතා කළ කියනු ස්වාමීන් වහන්ස අපි නිදාගන්න කලින් YouTubeු එක එක බනක්හරි අහල තමයි නිදා ගන්න කෙල් කියමු එක නිදා දවස හමාර කරන්න කලින් එයා එයාට වැඩක් කරගන්න එකන කියෙන් බනක් අහනවා කියල කියන්නේ එයා යට වැඩක් කරගන්න සමහරලාට ඇහැරිච්ච වෙලා විඳලලා අනුන්ට වෙන්න වැඩකරේ. හැබැයි එයා හිතනවා නෑ අනුන්ට විතරක් කරලා මදි මටත් යමක් කර ගණ්ඩුවෝ. එහෙම කියල හිතලා අර නින්දට යන්න තියෙන කාල සීමාව ඇතුළ දෙෙ දරයෝ එදැන්යි වෙලාවල් නෑ කියකිඉන්නට ඒක හොඳ දෙයක්. නේද වෙලා ඕනකම තියෙනවනං වුවමනාව තියෙනවනං ඒ වෙලාහරි හොයා ගන්නවා. හොයාග ඔන්න බණහා. එතකොට ඒ විදිහෙට බණ අහනකොට ඔන්න අධ්‍යහාමිකව දියුණු වෙන්නට අවශ්‍ය කරන මග ඉගෙන ගන්න පුළුවන්. බණ අහන්න බැරිනං බණ කියවන්න පුළුවන් දැන් තාක්ෂ ඉස්සර කාලි තිබුණ ශ්‍රාවිකාවන්ගේ විතරයි මොකද ඉස්ත්‍ර තිබුණ දේශනාව විතරයි. සාක්ෂර්තාව පොත්තිබනෙත් මැත පසුකාලයකන එතකොට දැන්තාක්ෂණයේ දීුණු නිසා පොත් කියවන්න පුළුවන් ඉන්ටරනෙට්ට එකකින් පුළුවන් වෙනත් වෙනත් පහසුගංතියනෝ විවිධ ක්‍රමවලින් ධර්මය දැනගන්න පුළුවන්කම්තිය. ඉතිං අන්න ඒ විදිහට ධර්මය ඉගෙනගෙන, පස්සෙමකද කරන්න ඕන ඉගනගත්ත ධර්මයට අනුව ඉගෙන ගත්තටම් මද ඉගනගත්ත ධර්මයට අනුව තමන්ගේ පැවැත් මහදාග්ඩුවන් පවැත් මහදාගන්නවා කියල කියනම කදද කයින් වචනයෙන් සිතින් සදාචාර සම්පන්න වෙනවා ධර්මානු ධර්ම ප්‍රතිපන්න ජීවිතයක් ගත කරම අන්න එහෙම ගත කරන එක් කෙනා තමයි තමන්ට වැඩකරගන්න කෙනා කියලා කිය එතකොට අපි සමාජයේ ඉන්නවා පින්වත්න්නේ මනුෂ්‍ය ජාතියක් ඒ අය මොනවාගේද නේවා අත්තහිතාය පටිපන්නු තමන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්නේ නෑ. එක යන අරවිදිහට බනක් අහන්න නෑ. ධර්මක් ඥානය ගොඩනගා ගන්න නෑ. ධර්මක් ඥානය නැති තැන, ශ්‍රද්ධාවක් වැඩෙන්නේ නෑ ශ්‍රද්ධාවක් වැඩෙන්නේ නැති තැන සිතිංකයින් වචනින් සදාචාර සම්පන්න වෙන්න හිතෙන්නේ නෑ නේද සදාචාර සම්පන්න වන්න හිතෙන් ඇත එයා කරන්න දුරාචාරක නොපනත්කං නොගැලපෙන ක්‍රියා තවයි දිහ කියන නම් පව් ඉතින් පවු් කරන කෙනා තමන්ට වැඩකරගන්න කෙනෙක් නෙවෙේ අන්න ඒවාගේ තමන්ට වැඩ කරගන්නේ නැති අය ඉන්න. තමන්ට වැඩ කරගන්නේ නෑ විතරක් නෙවෙයි නෝ පරහිතාය අනිත් අයටත් වැඩක් කරන්නේ. අනි අයට උදව්වක් කරන්නෙ න. ද සමහරය ඉන්නවා මොනවාගේද තමන් ධර්මය දන්නවා . <coughs> අමන්ට ධර්මය අහන්න ඉඩක අවකාශ තියෙනවා හැබැයි ඒක අනිත් අයට කරුණාවෙන් මෛත්‍රීෙන් කියල දෙන්න ැතියි ඉන්නවා දැන් අද කාල බලන්න මේ කොළ භාස්්‍රිතව ජීවත් වෙන ඔබට නම් විවිධ මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම හැකියාවතිය නේද ඉතින් ඒ නිසා කැමති කැමති පන්සල්වලට ගිහිල්ලා ධර්මය අහන්න ශ්‍රවණය කරන්න අවස්ථාවත් කාලයත් වට පිටාවත් තියෙනවා. ඉතින් ඒ විදියට ඕන නම් තනියෙන් තමන් ැන හිතර හිම කරන්න තිබබා. හැබැයි ඔබාදමී ධර්මදේශනාවට දායකත්වය ලබාදීම තුළ කත කරන්නේ. තවත් බොහු පිරිසකට ධර්මය අහන්නට අවකාස සලසලතින. ත මේ ධර්මය ඇසීම තුළ කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතය හැබැවින්ම හොඳ පැත්තට පරිවර්තනය කර ගත්තුත්. නේද. එක මොන්න තරන්න වටිනා ක්‍රියාවක් වෙනෝද මොන තරම් නම් ආනි සංසදායක ක්‍රියාවක් වෙනොෝද ඔ ඔබට හිතසුව පිණිස පවතිනොද. පෙන්වත්න සමහර අයට? ජීවිතයේ හැරවුම් ලක්ෂය ඇතිවෙන්නේ බොහෝම සුළු සිද්ධිය ටර්නි පොයින්් එක කලික හැරවෝම් ලක්ෂය ේද මහා ලොකු දේවල් කරන්න නෑ එක චිත්තක්ෂණයක දී ඇතිවෙන්න සිතිවිල් ලක් දමයි කෙනෙකුගේ සම්පූර්ණ ජීවිතයම තීරණය කර මේ ජීවිතය එහෙමයි පරලෝ ජීවිතත් එහෙමයි දැම් බලන්න මෙහෙම අපි මොන්න තරම් හොඳට පින් දහම් කරගෙන ගුණ දහම් පුරාගෙන හිටියත් මරණසන්න මුොහොතේ ඇතිවෙන යම් කිසි අවාසනාවන්ත සිදුවීමක් මුල් කරගෙන එක චිත්තක්ෂණයක් හිතට නරග සිතිවිල්ලකාවත් චුතිසිත වෙලා මකදන්නේ මැරිල්ල නර්ග තැන කියයනු නේද ඒකනේ ධර්මාසෝක රජුරුවන්ට වුණේ ධර්මාසෝක රජ්ජුරු මොන තරම් පින්කරපු කෙනෙක්ද දුවයි පුතයි දෙන්නම මහන කළ බුණපුරත් මහන කළ පන්සල් වෙහෙර විහාරාරාම් අසූහාර දාහක් දෙනෙව්වෝ තුන්ගනි සංගායනාව සඳහා දායකත් වෙල බා දුන්නා රටවල් අටකට ධර්ම දූතියන් වහන්සේලා පිටත් කර හැිය එතුමා නැත්තම් අපි අද මෙතර බණ කියන්න ෙත් නෑ එතුමා නැත්තම් ිහිදු මහරතන් වාසි ලංකාට වඩි ෙත්න වවහන්ස ඩිනත්තන් ලංකාවේ සද්ධර්මය පිහිටන්නෙත් නෑ එතර මේ ඔක්කෝම අසිරිය ධර්මාසෝක රජ්ජුරු නිසා හැබැයි බලන්න අන්තිමට වෙච්චද මොකදද වනේ අන්තිමට මැරෙන වෙලාව ධර්මාසෝක රජ්ජුරුවන්ගේ හිතයේ ඇතිවෙච්ච ෂණක කේන්තියක් දාඩියය දනා ඉන්න වෙලාවේ රජ්ජුරුවන්ට අපහසුවි කියල හිතලා ළඟ ඉන්න මනුස්සේ දැහැත් කොලේකි පවන්සැලූ ජරන් හිතේ නය තිබ කෙස් සහිත කෙනෙක්නේ මංවගේ මහාදි රාජයකුට සලකන්නේ මෙහමද කිය කේන්තකයා. කේන්තගේ ගමන් මරුණ. මැරිච්ච ගමන්ගේ හිෙල්ලලා නරකතන කිපදුනේ. අන්තිම එක මොහ තයි යන්නේ. නේද. දෙැම් බලන්න සමහර වෙලාරදැ මේ ිටල් තාක්ෂණ හිදනන් එචරමාරුුණේ නමුත්වයි ඩින් ට ගන්නො කෙහිත නේද. වැඩි පොට එකක් ගන්නවා කියේ සිද්ධිය කොච්චර. ්‍රියාදාමයක අවසාන පලයක්ද තැන් වෙඩින් ෆොට එකක් ගන්න නම් මොකද වෙන්න ෝල්. වෙඩින් ෆොටෝ එකක් ගන්න නම් දෙන්නෙක් යාලු වෙන්න හරි යෝජනාවකින් හරි බධ තීරණය කර ඇන්ඩෝල් න ඒ ඔක්කොම කරලිවරවලා ඊට පස් ඔක්කොම හෝටල් සූදානම් කරගෙන මැගුල් ඇඳන්තෝර නවා. ඒවට වෙඩින් ෆ්ලෑනල්ස්ල හොයාගන්න හන්නවෙනුම් ඒ ඔහයාගෙන වියදං කරලිවර වෙලා අඳින සාරී ඔක්කුම මල් මුදවාදී අරගෙන ඊට පස්සේ පොටෝග්‍රෆ තෝරගෙන ඒළඟට මේ ආටිස්ට එහෙමත් තෝරගෙනන ඊට පස්සේ බඳින දවසට කලින් දවසේ හෙට නම් බඳින්න අද රෑ දොලහට තමයි මේ කප්ික පටන්ග නේද ඉතින් අරපුන් චිලා මහිනුත් එකතුපුරගෙන නිදිකිරා වැිවැඩි ඇදගෙන එල්ලගෙන කියලේ ඇත් පෝට්බේ කරලා හැඩ කරලා කොහොමමාරි අන්තිමේදී ඔන්න පොටෝ එක ගන්න සූදානමෙන් ඉන්න වෙලාවක ඔක්කොමැ මානගෙන ලයිට්ස් ඔක්කොම සූදානම් කරගෙන ඉන්න වෙලාවක ඔන්න දැන්හිනාාවන්න කියලා හිනාාවේ වෙවි ඉන්න ලාවක අර කැමරාේ බට්න්න එක ප්‍රස් කරගන්නවත් දෙක්කම ගොහ හරි ආපු මැස්සෙන් අහයෝ හනෝ එතකට මොකද වෙන්නේ පොටෝ න කටත් ඇද වෙලාෆොටෝ එකත් අවුල්ලන්න පුළුවන් දැම් බලන්න ඔය ක්‍රියාව වෙන්න මහ ලොකු වෙලාව කියිය නේ ඉතාම කෙටි වෙලාව අන්නේවාගේ තමයිටර්නිිං පොයින්් කිය කෙනෙකුට හැදෙන්න්න හෝ නැසෙන්න අවශ්‍ය සිතිවිලි පහළවෙනි චිතක්ෂණයකද. එතකට මේ බන අහලා නත් කෙනෙකුට එක මොහොතක සැනයකින් ධර්මය තේරුම්ගන්න රුචියක් හැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේ පැෑ ඇතුළතදි මාදේශනා කරන කිනම් හෝ කාරණාවක් යම් යම් පුද්ගලයන්ගේ ජීවිතවලට බද්ධ වෙන්න පුළුවන්. ඔක්කො මටි කන වෙන්න පුළුවන්. එක එක් කෙනට එක විදිහට ඒ කාර බලපාන්න පුළුවක්. ඒ බලපාන විදිහට ඕගේ ජීවිතය හැරවුම් ලක්ෂය ක්‍රයක්මක වෙන්න පුුව. අන්න ඒ නිසා මේ බණ අහන්න සලස්වනවා කියල කියන්න මහා පරහිතකාමී ක්‍රියාව පරහිතකාමී ක්‍රියාව. එතවට මේ සමාජයේ සිටිනවා බොහෝ දෙනාම්. මොනවාගේද අන්න ඒවාගේ ධර්මය අහන්නටවත් කාටවත් ඉඩ අවකාශ සලසා දෙන්නේ නැති අයන්න. නේද. ඒවිතරක් නෙවෙයි තමන් ධර්මය ඇහුවට ඒක අනිත් අයට කියල දෙන්න ඇතිකමක් තියෙන දැම්ම බණහන ඔබගේද වගකීමක් තියෙන මකදද වගකීම පලවෙනි වගකීම තමයි බණ හොඳට අහගෙන ඉන්න එක නේද ඒ වගකීම් ටික ඔක්කුම හිතර ෙන්ඩෝ දෙවැනි වගකීමකක්ද දෙවැනි වගකීම තමයි අහපු බණ හොඳට හිතේ දරාගණ්ඩෝ මතක දියාගණ්ඩෝ ඇඒ ඔබට වගකීමක් තියෙන් ඕන මේ අහන බණ තව කාටහරි එක්කෙනෙකුට හරි කියනවා කියලා. අන්නේ හැඟීම තියාගනික ඉතාමොහොඳ පරහිතකාමි හැඟීම ද මම බණට සූදානන්ගෙන කොටත් හැමතිස්සේම බලන්නේ මම බණ දැනගත්තට මදි මන්දන්න එක කොහොමද අනිත් එක්කෙනට තේරුම් කරලදේ නේද? මටත් මෙත නැවිල මහා පාලිවා කියදාලා මහා ගැඹුරු වචන පාවිච්චි කරලා කියන්න පුළුව ඔය ඇත්තුත් තේරුණාවගේ ඉන්දලලා හගකි නිදල සාදුකරදි ලියයි හැබැයි සමහරවෙලාට මොනවා දර හාමුදුරුව කිව් කියලා වැටහින් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම නැතුව අපි ඒකට සූදානං වෙනවා එකන් එක අනුපිළිවෙලි මේ කියල දෙන්න ඕන මෙහෙම මෙම කියල දෙන්න ඕන කිය සූදානං වෙන බණ කියනකොට ඒ වගේ ඔබත් බණ අහනකොට සූදානං වෙන්ඩෝන කොහොමද බණ අහනකොට සූදානං වෙන්ඩෝන මේ කියන බණ හොඳට මතක තියාගෙන තවත් කාටහරි කෙනෙකුට මං මේ කියල දෙනවා කියන හැඟීමෙන් බණහටු එහෙම ඒ හැඟීමෙන් බණ ඇහුවත් ඔබට පුළුවන් බණඉවරවනාට පස්සේ අද ගෙදර ගියත් දරඉන්න කට ු නත් අන්න අද මම් මෙහම බනක් ඇව හමුදුරු මෙන්න මේ කාරණටික තමයි කියල දුන්න කියල් අන්න වටිනකාමත්තය නොඒ පරහිතකාමි හැඟීමක් එක තිෙන් දෝල් නමුත් අදකාලෙ ගොඩක් අය එහෙම කරන්නේ බනාහලගල් අද හාමුදුරු හරරි ශෝග බනක්කිව්ව කියල කියරවා. එතකොට අන් අනි ඇත් අහන මොනවාදාම්මේ කිව්වේ අ පුතෙමි දිවාග තියෙනෝ මතක නෑ කියලා නද එහෙම තමයි ගොඩාකයි කියන්න ඉතින් එහෙම හරිියන් නැතු නැහැ ඔබට වගකීමක් තියෙන්ඩෝන මේ බණ හොඳට මතකෙහි රඳවාග ඒ මතකහි රඳවාගෙන අනිත් අයට ඒ අර්ථය තේරණ විදිට අර්ථය ධනවන විදියට ඒ කියාදීම සඳහා ඔබට තියෙන්ඩෝන හැකියාවක් අන්නේ හැකියාවෙන් යුක්තව යම් ක කටයුතු කරනවා නම් එයා පරහිතකාමි කෙනෙ පරහිතකාමි කෙනෙක් එතට අත්ත හිත කියල කියන්නේ තමන්ගේ හිතසුව පිණිස තමන්ගේ හිතේ කෙලෙස් තුනීවීම පිණිස අවශ්‍ය වෙන විදිහට ධර්මය ඉගෙන ගන්න ධර්මය අහනවා ඒක ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්න ඒ තරම් පරහිත කියන්නම කදද පරහිත කියන්නේ එහෙම ගලපාගෙන ඒ අහාපු ඒ මතකතියාගත්ත ධර්මය අනෙකාටද අවබෝධ වෙන විදිහට කියල දෙන්න දක්ෂවෙන්දෝ. ඉතින් අඩුගාන කියල දෙන්න දක්ෂ නැත්තන් මකද කරන්න ඕන පුළුවන් තරන් අනිත් අයට ධර්මඥානය වැඩෙන විදිහට මේ වගේ ධර්මදානමය පින්කම්. රන්න පු දැන් ඔේ කියන මතකය හැමෝටම නෑන. එහෙම ධර්මය අහල මතකතියාගෙන එක බනක් පදයක් හරි තවකාට හරි කියල දෙන්න මත මතක ශක්තිය නැති අයට පුළුවන් පරහිත වෙන්න කොහොමද. ඒ බන ආයත් අහලඉවරලෝ නම් සටහන් කරලා නේද සටහන් කරලේ සටහනක් ෂට්නෝට එකක් හදලිවුරුවෙලා ඒක කාට හරිද. දැ ඔබ? සල් යන කෙනෙක් නම් පෝට සිල් සමාදන් වන කෙනෙක් නම්. මේ මෞද්ධයා නාලිකාවාදී විධහ නාලිකාවල ඉතාම වැදගත් ධර්මදේශනා යන නේද. එක වෙලාවක් කැපවීමින් තියාගෙන ඔය බනක් අහලිවර වෙලා කෙටි සටහනක්ගහදා ගන්න ලස්සරට ඔබට තේරෙන විදි අන්නයටත් වැටහෙන විදිහට කෙටි සටහනක් අදන පුරුදුයි. එහෙම පුරුදු වෙලා ඒ කෙටි සටහන ඕ නම්මුකද කරන්න හොඳ ලස්සනාකරෙන් ලිය ලිවර වෙලා ඒම නැත්තන් කාට් හරි ොඩි දරුවෙකට හට ලසන අකුරු තියෙ කෙනෙකොට කියල ලියවගෙන ඒක චායාපිට පත්තරග පොටෝ කොපිට එක ගහලිවරලා පෝයට පන්සල් යනකොට පන්සලන්න උපාසක අම්මල උපසක මහතුරුන්ට දහ දෙෙනකුට විර බදල දෙනවා නේද බලන්න ය විදිහහි දීවල් ඔබට කරන්න පුළුවන් ඒ සියලු දාානයන් අතරි අග්‍රමදාානය ධර්මදානය බවට පත් වෙනවා එතකොට මේ ධර්මදාානය කවුරුහරි ලවා බණ කියවලා දායක වෙනවටත් වැඩිය වටිනාකමක් තිය මකක්දේ වටිනකම තමන් හොඳට බණ අහලා තමන් ඉගෙනගෙන ඒ අනුව තමන්ම ඒක අකුරෙන් ලියලා නේද ඊට පස්සේ ඒ පොටෝක පි ගහල ජාපිටත් අරග ෙදල දෙ බනෑහුවනම් බණ කියන වෙලා ටීතර හොක මතක තියෙෙන ඊට පස්සේ කුසල ජේතනා පහළුවීමක් නෑ හැබැයි මේ වගේ වැඩක්කලොත් බනාහන්න වෙලාවිත් කුසල ජේතනා පහළ වෙනවා මේක ලියන වෙලාවෙත් කුසල ජේතනා පහළ වෙනවා නේද ඒයටවාස මේ ජායපිටපත් ගන්න වෙලාවිත් කුසල ජේතනා පහළ වෙනවා බෙදල දින වෙලාවිත් කුසල ජේතනා පහළ වෙනවා. මොන තරන්නම් කුසල ජේතනා පහල කරගන්න පුුව න්න ඒක තමයි හැබ පරහිතකාමි ක්‍රියාව එතකොට පරහිතකාමී වෙන වඩදේවල උත්තියෙනවා නේද දුගී මගගේ යාජකාදීන්ට කන්න බොන්න දෙන ඒවා ඒවත් පරහිතකාමි තමයි අසරණයන්ට සලකන හෙත් ගන්න නැති අයට බෙහෙත් හ තරන් දෙනය ගිලානෝ පස්ථානය ඒ පරහිතකාමි ක්‍රියාව ය හොඳයි හැබැයි ඒ සියල්ලු පරහිතකාමි ක්‍රියාවන් අතරේ අගග්‍රම වෙන්න මෙන්න මේ ධර්මය බෙදාහැරීම නැමතිවු පරහිතකාමි ක්‍රියාව. එත මේ අපේ සමාජයෙන්නවා මිනිස්සු ජාතියක් මොනවාගේද ඒ මිනිස්සු බණ අහන්නෙත් නෑ අහන බන මතකතියාගන්නෙත් නෑ ඒ අනුව තමන්ගේ හිතේ අධ්‍යාතුික දියුණුවක් ඇතිකර ගන්න. ඒකඇන්නේ නේවා අත්ත හිතා. ඒවගේම අහපු බණ අනිතයට කියල දෙන්නෙත් නෑ නෝ පරහිතාය ඒ අය සරලවකිවත් මොනවගේ කට්ටියේද තමන්ටත් වැඩක් කරගන්නති අනිත් අයටත් වැඩක් කරගන්න තියයි. ඊළඟට දෙවනි කට්ටිය පරහිතාය පටිපන් නෝ නෝ අත්ත හිතායි එහෙමයක් තින්නවා. දැන් සමහරුවයින්න බණ අහන්නි නේ බණ මතකතියාගන්න නේ ඒ අනුව තමන්ගේ අධ්‍යාපමය දියුණු කරගන්න උත්සාහ කරන්නේ හැබැයි ඉතින් කොහේ හරි යන බණපොත්තිකක් ප්‍රීින් කරල ෙදල දෙන න එහමයි ඉන්න තමන්ගේ හිතසුව පිණිස පවති න්නේ අ අනිත් ඇයගේ හිත සුව පිණිස පවතිනවා ඉති ඒ අය ඒ දෙවනි කොට සැහැටියට ගැනෙනවා තුන්වෙනි අයමොන වගේද තුන්වෙනි කට්ටිය අත්ත හිතාය පටිපන්නෝ නෝ පරහිතායි එයාට අනිතයි ගැනුවමනාවන්නේ අනිතයි බණහන වනන් හපුේ නැතන් නිකා හිටපුාවේ මට බෑවෝ යක්කමහදන්න මම හැදුනාම මැදෑ ආදී වශන් හිතලා නේද එයාමක දෙ කරන්නේ ඔන්න පුළුවන් තරම් එයා හොඳයට බණහනෝ අහන බණ හොඳට මතක දයාගන්නවා මතක දයාගෙන ඒ අනුව ධර්මානු ධර්ම ප්‍රතිපන්න ජීවිතයක් එයක් ගතකර එහෙම නාට එය අනිත් අයට කියල දෙන්නේ යන්න එහෙම ඉන්න බණපදයක්ත් අනිතයට වටහාදීම සඳහා උත්සාහවත්වෙන්න තමම් පුළුවන් තරං ධර්මය අහන්න වැෑයම් කරනවා අ අපිට බෑය හැමෝ මහ දන්න අපි හැදුනාම මැදැ එහෙම කියල හිතන අය ඉන්න අපි සමාජ එතකොට ඊළඟට හතර වෙනයක්ෙන තමයි හොඳක්කෙන ඒයාමගේ අත්්‍යහිතායිජ පටිපන් වෝ පරහිතායි තමනුත් හොඳට ධර්මය ශ්‍රවණය කරමින් ධර්ම්ඥානය දියුණු කර ගනිමින් ඒ අනුව තමන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩ නගා ගනිමින් ඊට පස අනිත් අයටත් මේ ධර්මය අහන්නට අවකාශ සලසාධමින් කියවන්නට අවකාශ සලසාදමින් ධර්මී පිළිසරණ ලබාගන්නට උදව්පකාර කරන පිරිස අපේ සමාජීන් එකට පෙන්වත්න්නේ අන්නේ හතරවෙනි ගනේ පුද්ගලෙක් බවට පත්වීමට තමයි අපි වෑයම් කරන්නඩෝල්. එහ මනොත්තම මේ ධර්මය නිස ප්‍රයෝජන පල නෙලාගන්නට හැකියාවතිෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මෙ මෙහෙම කතාවකුත් දැන් අපි දන්නවනේ මේ හතර දෙනාගෙන් නරකම නරකෙක්ෙන කවුද පලවෙනිය නේද. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පලවෙනියාට වැඩිය දෙවනියා හොඳයි. දෙවනිිය කවුද පරහිතාය පටිපන්නෝ නො අත්ත හිතායි. එක තමන්ගේ හිත සුව පිණිස පවත යන්නේ නැහැ ඇබැයි අනිත්තායට හිත සුව පිණිස පවතිනවා. එයා හොඳයි කාට වැඩීද පලවිනියට වැ තමග හිතසුව පිනිසත් පවති නති අනුන්ගේ හිතසුව පිණසත් පවති තියක්නනාට වැඩිය. ු හිතසූ පිණස පවතිනයක් කෙන හොඳයි මංගිහිත සූ පිණිස එයා වැඩ කර ගත්ත නැති වුණට ඇැක කියන්නේ දෙ පළවෙනියාට වැඩිය දෙවනිය හොඳයි ඇැයි දෙවනියා වනත් තමන් ගහිත සූ පිණිස නෙී වැඩ කරන්න එයා වැඩ කරන්නේ අනුන් හිතූ පිණිස විතරයි. බුදු හාමුදු්‍රර ඊට පසේ මතක් කන්නවා දෙවනියාට වැඩිය හොඳයි කවුද තුංවෙනයා ඇයිඒ තුංවනියා ුගේ හිතසූ පිණිස වැඩ කරන්නේ තුගනය වැඩ කරන්නේ තමන්ගේ හිත සූ පිරිස අන්නේ කියන්නේ දෙ සමහරු ඉන්නෝනේ මැරීගෙන අනුන් වැඩුවෙන්ම කට යහිතු කරන්න කට්ට නේද ඒ පරාර්ථකාමිහමයා තමන් ගැන හිතන්නේ අනිත් අය ගැන විතරයි හිතන්නේ කියල එහම හිතලයා ශ්‍රේෂ්ටත්වයට පත් කරනවා එහෙම වැඩන්න තමන් පිරිහිලා අනිත් එක් කෙන හදන්න හැතු වැඩ වැඩන්න ඒ එහෙම ඉන්නනේ මම එක කොළඹ තියන ප්‍රධාන ස්කූල එක පහේ පන්තිය ළමයින්ට බන්න කියන්න කියා එක කියන්න ගේත් ටික අමාරු වෙලා සිල් වැඩ සරහනක් වෙලාවේ ළමයි දවල් දානය වලඳ ලිවර වෙලා තින් ගෙදර යන්න කිට්ටු එකට විතර තමයි මට බණ තිබ්බේ. ළමයි හරීම අමාරුයි. කොහොමත් පොඩි ළමයි එක විදිර තියාගන්න අමාරුයි නනේද අරසාමානික යන්නේ මහා මුොහුදයි වඳුරු පැටියයි අලි පැටියයි පොඩි ළමයයි නලියන්න මයි හිත කියල කියන නිකං ඉන්න එකක් වෙලාවරේ හැටි පොඩියයගේ එතකොට දැම්මී පොඩිය අය හරිට දංඟල නෝ කෑගහනෝ මං යනකොට ගුරුවරයෙක් මෛත්‍රී භාවනාව කරනවා. දැම්ම මේ ලාස්රූ එකේ අලමරි මෛත්‍රී කරන්න මම සුව වෛර නැත්තෙක් වෙෙන් ල තරහ නැත්තෙක් වෙම්මවා කි දැන් කෑ ගහ මෛත්‍රය කරනවා ඔය අතර අර සර් කියන විදියට ළමයි ඉන්න දංගලනෝ දැන් සර්ට කීන්ට හිල්ලා මං වෛර නැතෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙෙන්වා සියලු සත්තුවය වෛර නැත්තුවූ වෙත්වා කියර ගමන ලමයි කෑගහන්නවාා දෙනව දෙකක් කියහත් කියනවා දැ මෛත්‍රී භාවනා කරන අතරම අරවිධී ප්‍රකාශත් යනෝ අන්න බලන්න ඒ මොකද ඒ කියන්නේ එකඇ තමන් අධ්‍යාත්මකෝ පිරිහිලා අනිත් අයව සුවපත් කරන්න හදනවා ඒ හරි වැඩැ නවේ නේද එතකොට තමන් අධ්‍යාත්මිකව සංවර්ධනය වෙන ගමනේ අනිත් අයට යහපත කරන්න එකනා තමයි උතුම් වෙන ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය පරාර්ථයට වැඩිය ස්වාර්ථය ගැන කල්පනා කරනක් කියෙන හොඳදයි දැ අපේ සමාජ ගොඩාක් ඇහිතන හරි යාහපුූ හරි ආත්මාර්ථකාමයා එයා ගැන විතරයි බලන්නේ අනිතය ගැන බලන්නන්නේ කියලා එහම කියනුණ යි අධ්‍යාත්පික සංවර්ධනය පැත්තිෙන් බැලුවෝොත් අනිත්තඇගේ අධ්‍යාත්මය සංවර්ධනය කරන එකක් කෙනට වැඩිය තමන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරගන්න එක් කෙන උතුම් ඒ නිසා ඔබ ඒ අවස්ථාමින් ප්‍රයෝජනකන් සමහර වෙලාට අනුන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරන්න ගෙහිල්ලා ඔබට ලැබිච්ච චාන්සික වටිනා අවස්ථාව ඔට ගිලිනෝ වෙන්න පුළුවන් ඒ නිසා ඔබේ හිතසුව පිණිස නිවාරම කටයුතු කළ යේතු වෙනෝම්. ඒළඟට හතර වෙනය කෙනා තමයි උතුම්ම එක් කෙන අර තුන් දෙනාට වැඩි උසස්සෙක් කෙනා තමයි තමන්ගිහිත සුව පිණිසත් අනිත් අය ග ිහිත සුව පිණිසත් පවතින කෙනවන්න ඉතින් බුදු හාමුදුරු දශනා කරන බොම ලසන උපමාව දැන් ගවයාගෙන් කිරිගන්නවා. ඊ බසි කිරීවලින් දී කිරිගන්නවා. ඒවාගේම දී කිරිවලින් වෙන්ඩරු ගන්නෝ වෙන්ඩරුවලින් ගිතෙල් ගන්න දවයාගෙන් තමයි දැ මේ කරන්න ගවයා කිරිදෙනවා කිරිවලින් දී කිරිහදාගන්නවා ඊට පසේ දී කිරිවලින් වඩරු හදාගන්න වඩර ගිතෙල් හදාගන්න අන්න ඒවාගේ මේ එකම ගවයාගෙන් ගන්න ද කිරිවලින් එක එක ජාතිය හදල අන්තිමේදී ගිතෙල් උසස්ම තත්ත්වයට පත්වෙන ඔගේ මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සුෝ සමහරුමුණවාගේද සමහාරාය ඉස්සෙල්ලාම තමන් ගැන බලන්නේ අනිතය ගැන බල්ම ති එහෙම එකෙනත් නරක නෑ හොඳයි ඊට වැඩිය හොඳයි තැන් කිරිවලට වැඩිය දීකිරි හොඳයි වගේ දීකිරිවලට වැඩිය වෙන්ඩරු හොඳයි වගේ වරට වැඩිය ගිතල් හොඳයි වගේ අ අනු පිළිවෙලින් හොඳ වීගෙන අම අනිත්තාය ගැන බලන කෙනට වැඩිය තමන් ගැන බලනෙක් කෙනා වට නවා. තමන්ගේ හිත සූ පිණිස කටයුතු කරනෙක් කෙන වටනවා මන්ගේ හිතසුව පිණිස කටයුතු කරනෙක් කෙනට වැඩිය තමන්ගේ අනුගේ දෙගොල්ලගෙම හිතසූ පිණිස කටයුතු කරන කෙනා වටිමු. එහෙනම් වටිනා පුද්ගලයෙක් බවට පත්වෙන්න. ඔබ ධර්මයෙන් පොහු සත්වන්න. හොඳයට බණ අහන්න ධර්ම ධරවෙන්න ධර්මක් ඥානය දියනු කරගන්නේ ධර්මය අනු තමන්ගේ චින්තන ය ගොඩ නගාගන්න, ලළුවන් තරන් තකාය වචනය කියන තුන්න්නු රකුසලෙන් මුදවල කුසලේ යොදවා කටයුතු කරන්න. ඒ විතරක් නෙවෙයි ඉන් පස්සේ. ඔබ අහන බන ඔබට හිත සුව පිණිස පැවැති බන අනිත් අයට සරලව තේරුම් ගන්න පුළුවන්ගන විදිට කියල දෙන්න. ඒ අය දැනුවත් කරන්නට පුළුවන් ක්‍රියාමාර්ගවලට අනුගතවෙන්න. ධර්මදානය ලබා දෙන්න අන්හෙම කරන කෙනා අත්තහිත න්නහ පරහිත පටිපන්න පුද්ගලේත් ආත්මාර්ථයත් ස්ර් පරාර්ථයත් කියන මේ කාරණ දෙකම සිද්ධ කරපු බුදුහාමුදුරුව අගේය කළ පුද්ගලෙක් බවට පත්ත. එහෙම කෙනාට තමයි පෙන් වන්නේ ඉක්මනින්ම නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව තියෙන.තිඟ ලෙසින් කටයුතු කරන්න පෙන්වත් හැම දෙනාටම මේ කියන චවාලාත සූත්‍රදේශනාව උපකාරයක්ම වේවා කියලා පීත සිතිින්. ර්ථ ක. ආකා සට්හාාච බුම්මට්හාා දේවා නාගා මහිද්දිිකා පුඥ්ඥන්තන් අනුමුෝ දිත්වා චිරංරක් හන්තුසාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තු තුවං සදා ධර්මස්ශ්‍රවනානි සංසිීන් හැමටුතුම් නිවන්සුව සැලසේවා. රිවිෂන් දෙන්න වෙලාවක් නෑ. එනිසා මං වැඩිය අද කියන්න යන්නේ නැහැ. පින්නතුන්ට අද මං කියල දුන්න අංගුතර නිකායි චතුක්ක නිපාති සඳහන් චවාලාත සූත්‍රය සොහොන් බිමක දමන ලද දෙපැත්ත ඇවිලිච්ච මැද අසුචිකෑවිච්ච ගිනි පෙළෙල්ල ගමේ ගෙවල්වල ප්‍රයෝජනයට ගන්නෙත් න කැලෑවේ වෙනත් ප්‍රයෝජනකට ගන්නෙත් නෑ නිරපරාධී පිච්චිලා විනාස වෙලා යනෝ වගේ. මේ සමාජයේ ජීවත් වෙනවා පුද්ගලයෝ ජාති හතර දෙනෙක් ඒ හතර දෙනාගෙන් තමන්ට හිත සුව පිිස පවතින්න නැති අනිත් අයට හිතසුව පිණස පවතින්නත් නැති පුද්ගලයෝ සිටි නවා ඒ අයාර ගිනි පෙලෙල්ලවාගේ. ඉතිං ඒ අය කාටව හිත සුව පිණිස පවතින්නේෙ නෑ හිත සුව පිණිස පැවතිලා කටයුතු කරන තව දෙන්නක් තමන්ට හිත සුව පිණිස පවතින අනිත් අයට හිත ස පිිස පවති නැති කෙනෙක්න්නවා. අනිත් අයට හිත සුව පිණිස පවතින ඒ තමාන්ට හිත සූපිනිිනිස පවතින් නැති කෙනෙක් කනවම්. ඉතින් ඒ අය අර පලොමි කෙනාට වැඩී හොඳයි. හොඳම හොඳ එක් කෙනා තම හතර වෙනයා තමන්ටත් අන්නයටත් හිත සුව පිණස පවතින් කෙනා. කොහොමද තමන්ට හිත සූපිණිස පවතින්නේ පුළුවන් තරන්යා හොඳට ධර්මේශ්‍රවනය කරනවා. අහන ධර්මය අනුව හොඳට මතක තබාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩ ගස්වාගෙන ධර්මාණු ධර්ම ප්‍රතිපන්න ජීවිතයක් ගත කරනවා. අනිත් අයට හිත සුවපි නිස පවතිනකොමද අන්න බණ හොඳට මතගතියාගෙන අන්න අයට තේරෙන විදියට ඒවා අවබෝධ වෙන විදිහට කියල දීලා ඒ අයත් සු්චාරිීතවාදී පුද්ගලයෝ බවට. හොඳ හැසිරීමක් ඇති පුද්ගලයෝ බවට පරිවර්තනය කරනවා. අන්න එහෙම කරන කෙනා උසස්ම පුද්ගලයෙක් හැටියට බුදු හාමුදුරවාගේනවා. තිං එවන් පුද්ගලයෙකු බවට පත් වෙන්න ඔබටත් මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපීත සිතින් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුන් පින්කමේ දායකත්වේ දරා කටයුතු කළේ බොර්ලස් ගමේ පදිංචි මාලනී අධිකාරය කස්තුරේ මේනක ප්‍රියදර්ශන ලලනේ කපී පොඩිරත්න කේ ඇම් උක්කු බණඩාර කියේම් පුංචි බණ්ාර කියන පින්නතුන් ඒකරාශී වෙලා ඒ පරලෝෂපත් දෙමව්පියන් වගේ පවුලේ සහෝදර සෞදරියන් ඥාතීන් හිතවතුන් සිහි පත් කළේ ඇතන්ට පින් අනමෝදන්කිරීම බලාපොරොත්තුවෙන්. බොහෝ දෙනාට ධර්මේශවනය කරන්න අවකාශ සලසාදීම තුළ පහල කරගත් ධර්මදාානමය කුසල බලයෙන්. පල්ලූසපත් සීලු ඥාතී හුසුව පත්වෙත්වා කළ සාදු කියල පෙන්දෙන්. ලෝකයත් සම්බුද්ධ ශාසනයක් සුරකිෙන සීලු දෙවියෝපින් අනමෝදන් වෙත්වා, හැමදිනාටම දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ සිද්ධකරත්වා කියල සාදු කියල දෙවියන්ට පින්ද. මේ උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ හැමට මෙලොවසුවවේවා පරලුව සුවවේවා හැකි තරම් ඉක්මණින් උතුම් අමාමහන් නිවන්සුවත් සැලසේවා කියලා සාධහූ කියල ප්‍රාර්ථනා කර. හැම දෙනාටම තෙරුවන් සන්න අයයේ.